අද අපි ඔබ සමග එකතු වෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බණ්ඩාරනායක ශාලාවේ සිට. 2018 නව අධ්‍යන වර්ෂය සඳහා මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පිටේ නවක සිසුන් අතුලත් කර ගැනීමේ නවීකරණ වැඩසටහන පැවැත්වීමට දැන් සියලු කටයුතු සූදානම්. ආසල් අධ්‍යාපනය අවසන් කරලා අතිශය තරඟකාරී විභාගයකට මුහුණ දීලා ඔබ විශ්වවිද්‍යාලයට එන්නේ ඔබ සැබෑ දක්ෂයන් නිසාමෙන්. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඔබ ගත කරන මේ කාලයේ අවුරුදු 3ක් වෙන්න පුළුවන් 4ක් වෙන්න පුළුවන් ඒ කාලය තුල මෙහි උපරිම ප්‍රයෝජන ලබාගෙන දයට වැඩදායක කීර්තිමත් දරුවන් වන්නට ඔබට අවස්ථාව සැලසේවායි ප්‍රාර්ථනා කරමින් අපි ආරම්භ කරමු නම්නීකරණ වැඩසටහනේ සමාරම්භ උත්සවය. ආගමික වතාවත් මෙහෙවීම සඳහා මා ගෞරවයෙන් ආරාධනා කරනවා පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ මහාචාර්ය මාගම්මන පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේට. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයට තේරීපත් වූ අද පැමිණ සිටින ඔබ සියලු දෙනා ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම ඔයගොල්ලොන්ගේ බැච් එක මෙතෙක් පැමිණි විශාලතම කණ්ඩායම 1050ක් ඉන්නවා. අපේ පීඨයේ නිර්මාණය කරන්නේ ප්‍රධාන වශයෙන් දෙආකාරයක පුද්ගලයින්. එක ප්‍රධාන කණ්ඩායමක් තමයි මානව ශාස්ත්‍රඥයින්, අනිත් කණ්ඩායම සමාජ විද්‍යාඥයින්. ඔබගේ විශ්වවිද්‍යාල ජීවිතය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම හුඟක් අගය කරනවා ශාස්ත්‍ර පීඨයේ දරුවෝ. දැන් මම විද්‍යාපීඨයේ අර දරුවා නංකව විද්‍යාපීඨයේ තමයි සල්ලිකාරයෝ ඉන්නේ, විද්‍යාපීඨයේ තමයි දොස්තරලා ඉන්නේ, විද්‍යාපීඨයකට තමයි සල්ලි හම්බ කරන්නේ විද්‍යාපී. මම නම් ඒක කියන්නේ සත්‍ය, මම නම් හිතන එක සම්පූර්ණ මිත්‍යාවක්, වැරැද්දක්. ඊට වඩා අපිට වටිනාකමක් දෙන්නේ ශාස්ත්‍ර පීඨයේ දරුවෝ. සමාජයේ දිහා බලන්නේ ඔබ. අපි සමහරක් වල යාන්ත්‍රික ඇති, ඉංජිනේරු පීඨයේ යාන්ත්‍රික ඇති, වෛද්‍ය පීඨයේ අතිශයින්ම යාන්ත්‍රිකයි, ඔවුන්ට සිතන්න බෑ. ඒක තමයි ඇත්ත, ඒක තමයි යථාර්ථය. අපි මේ විශ්වවිද්‍යාලයට හරි ආදරේ. හැබැයි ඔතන ඉන්න කීප දෙනෙකුත් කවදා හරි දවසකදී අපි විශ්‍රාම යනවා, අපි මියෙදේ. ඉතින් අපේ තැනගන්න මෙතනින් කීප දෙනෙක් මේ ඉස්සරහා ඉන්න වේදිකාවට එන්නට ඕනේ. ඉතින් මං හිතන්නේ අන්නේ අදිෂ්ඨානය ඔබ ළඟ තියෙන්නට ඕනේ. මින් ඉදිරියට අපිත් එක්ක ඔබ එකතු වෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ නැත්නම් විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන් ගොන්නට තව අවුරුදු 3කින් හෝ 4කින් ඔබට ඉතාමත්ම විශිෂ්ට ශිෂ්‍ය සමයක් ලැබිලා මේ රටට වැඩදායක පුරවැසියන් වීමට සියලුම අවශ්‍ය සාධක මේ මතින් මේ පීඨයේ හා විශ්වවිද්‍යාලයේ මතින් ඔබට ලැබේවා කියන ප්‍රාර්ථනය අනුව මම සියලු දෙනාටම සුබ ප්‍රාර්ථනා කරනවා. අද දවසේ තම ජීවිතයේ අලුත් පිටුවක් පෙරලන අපේම ආදරණීය නංගිලා මලිලා හැම දෙනාටම දීප්තිමත් අනාගතයකට සුබ පතමින් මම යශෝදා අමරසේකර ජපුර මීඩියා වෙනුවෙන්